නැදුන්ගමේ විජයරාජා හස්ති ආට නොදෙවිනි මාලිගාවේ බෝසත් රාජා හස්ති ආගේ මතකාවර්ජනයයි මේ 20 වන ශතවර්ෂයේ මුල් භාගයේ මෙරට තිබූ අධික වනාලි ගහණය නිසා වනාලි ඇල්ලීමටත් දඩයම් කිරීමටත් එකල ජනතාව කටයුතු කරලා තියෙනවා 1913 මඩකලපුවේ වනාන්තරයක මෙම රාජා හස්තියා උපත ලබා ඇතැයි සැලකෙනවා 1925 නොවැම්බර් මාසයේදී උමාර් ලෙබ්බේ පණික්කාර් ඇතුළු පිරිස විසින් මෙම රාජා ඇත් පැටව අල්ලාගෙන තිබෙනවා රාජා සහ ස්කන්ධ යන ඇත් පැටවුන් දෙපළ මහනුවර විසූ ගිරාගම වලව්වේ ටිකිරිබණ්ඩා මාම්පිටිය දිසා විසින් එවකට රුපියල් 3300ක මුදලකට මිලදී ගන්නවා රජයෙන් නිකුත් කරන ලද බලපත්‍රයක්ද සමග ඇත් පැටවුන් දුම්රිය මගින් ගිරාගම වලව්වට ගෙනවෙත් තියෙනවා මෙම හස්තීන් වයසින් මුහුපුරා යත්ම ඔවුන් චාරිත්‍රානුකූලව ශ්‍රී දළදා මාලිගාවට තෑගි ඔප්පුවක් මගින් 1937 වර්ෂයේ අගෝස්තු මාසයේදී තිරණ කර තිබෙනවා මෙම රාජා හස්තියා උසස් මංගල කුලයකට අයත් වන අතර ප්‍රතාපවත් හා හිස ඍජුව තබාගෙන යන නැත්නම් එත් භාෂාවට අනුව ඉහකර අල්ලා යන ගාම්භීර ප්‍රතාපවත් ගමන් විලාසයකට උරුමගම් කිව්වා තවද මෙම හස්තියා තුල තිබූ උසස් ගතිගුණ හේතුවෙන් 1950 වයසේදී පූජනීය ශ්‍රී දළදා කරඩු වැඩම වීමට පින්වත් වුණා. තවද මෙම හස්තියා කරලියේම විවිධ කතා බොහෝමයක් තිබෙනවා. එකල මාලිගාවේ වාහල් කඩ අසල මෙම හස්තියා නුසන්සුන් වෙනවා. මෙම හස්තියා පිළිබඳ හොඳින් දත් එකල සිටි දියවඩ නිලමේතුමා එම හස්තියා පාලනය කිරීමට සතර පෙරුවේ හේවිසි කරුවන් එම ස්ථානයට ගෙන්වා පෙරහැරේ හස්තීන් ගමන් කරවන ගමන් පාද වාදනය කරවීමට කටයුතු කරනවා. දඩබ්බරව සිටි රාජා මෙම හේවිසි හඩ ඇසී දරුවෙකු මෙන් හීලෑ වුණා. තවත් දිනක මේ හස්තියා රා ප්‍රවාහණය කරමින් තිබූ රථයකට පහර දී තිබෙන බව සඳහන් වෙනවා. උඩු රාවණ දියවඩ නිලමේතුමා පැවැත්වූ පෙරහැරකදී මෙම හස්තියා නුවර ක්වීන්ස් හෝටලය අසල නැවතෙනවා. මෙයට හේතුව සොයා බැලූ පිරිස දැකගන්නට ලැබුණේ කරඩුව බෙදිරන් සිවිගෙයි රැහෙන් ගැලවී තිබෙන බවයි. එය සැකසූ පසු හස්තියා නැවත ගමන් ගත් බවද සඳහන් වෙනවා. මෙය තවත් එක් ප්‍රකට පුවතකි. මෙම හස්තියාට සිදු වූ භයානකම සිදුවීම සිදු වූයේ 1987 ජනවාරි මාස පළමු වන දිනදීය. සාදියකට ගොස් පැමිණෙමින් තිබූ රථයක් විසින් මෙම බෝසත් රජා හස්තියාව පිටුපසින් පැමිණ හප්පා තිබෙනවා. මින්නම හස්තියාට අධික ලෙස හානි වූ අතර එම හස්තියාගේ හස්තිපාලකතුමාද ජීවිතක්ෂයට පත් වෙනවා. මෙම අනතුරින් පසුව රාජා හස්තියාගේ පාදයක ආබාධයක් හටගන්නවා. වයස්ගත වීමත් මෙම දරුණු අනතුරත් හේතු කොටගෙන ජාතික වස්තුවක් ලෙස නම්ලත් ශ්‍රී දළදා කරඩු වසර 37ක් පුරා වැඩම වූ රාජා 1988 ජූලි 16 වන දින උදේ 10යි කාලට පමණ මෙලොවින් සමුගන්නවා. මෙම හස්තියා කළ මෙහෙය ගැයීමට මෙම හස්තියාගේ සිරුර සංරක්ෂණය කොට ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ තැන්පත් කොට තිබෙනවා. මෙවන් පින්වත් හස්ති රාජයන් මෙරට තව තවත් පහළ වේවා යන පැතුමෙන් මම අදට සමුගන්නවා. Trunk hearts dedicated to elephants.